lankaglitz. Ek mohota kata pelak. හිතන්නේ මේක ඉතාමත්ම සුබ මොහොතක් සහ සුබ සලකුණක් පහුගිය කාලේ පුරාම අඬ ඇඬියාවක් තිබ්බා සිංහල සිනමාව පිළිබඳව බිඳ වැටුණා නැති වුණා අන්තිමේ ඇණියේ ගැව්වා මිනි පෙට්ටියට ওই ආකාරයේ විවිධ කතිකාවන් ගොඩ නැගිලා තිබුණා නමුත් කෙසේ වෙතත් ඒ හැම එකක්ම බොරුවක් මුලාවක් බවට පත් කරමින් සුරංග දල්විස් අධ්‍යක්ෂණය කරන ලද ගේම් ද ගේම් චිත්‍රපටිය දින 100ක් දක්වා බොහොම සාර්ථකව පැමිණ තිබෙනවා. ඒ පැමිණීමට ඒක දැවැන්ත සාධකයේ තමයි රංජන් රාමනායකයන් එතුමාගේ සිනගත වීමට ප්‍රථම කරපු අවසාන චිත්‍රපටිය. ඔහු සිරගත වීමෙන් පසු ඇවිල්ලා නරඹපු සිරගත වීම කාලය තුලත් නරඹපු චිත්‍රපටිය. මම හිතන්නේ ඒකත් ඉතිහාසගතයි. සිරකරුවෙක් ප්‍රධාන චරිතයක් රඟපාලා ඒ සිරකුටියේ ඉඳලා නැවත ඇවිල්ලා සිනමාවට චිත්‍රපටිය දැකලා නැවත සිරකුටියට යාමම මම හිතන්නේ ඓතිහාසික කතා ප්‍රවෘත්තියක එක් අවස්ථාවක් කියලා මට හිතෙන්නේ. කෙසේ වෙතත් එතුමාගේ ධෛර්යවන්තකමත් අධ්‍යක්ෂකවරයාගේ සූරකමත් නළු නිලියන්ගේ සහභාගීත්වයක් මේට දායක වෙන්නට ඇති. ඒක නිසාම ද ගේම් සුවිශේෂයි අද සීවිනි දර්ශනේ මේ සීවිනි දර්ශනය සඳහා තමයි මේ හැමෝම සූදානම් වෙලා ඉන්නේ. මම හිතන්නේ තව 100ක් දුවන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Subscribe now.